bubble වෙන රසයක්. අලුත් මරිට්ස්බරි bubbles. ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාවලියට අපි දීර්ඝව පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා මේ විවාදයේදී. නමුත් අපි ගරු ජනාධිපතිතුමාට මතක් කරන්න ඕනේ ජනාධිපතිතුමනේ අපි හැම දෙයකටම විරුද්ධ වුණේ නැහැ. අත වශයෙන්ම ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් ඉඳන් අපි මේ සභාවේදී එවකට රජයට කිව්වා කරුණාකරලා මේ අවස්ථාවේදී IMF එකත් සමග සාකච්ඡාවකට යන්න එහෙම වුණොත් රට බංකොලොත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ගරු ජනාධිපතිතුමනේ අපේ ගරු නායකතුමා කිව්වා වගේ අපිට එකඟ වෙන්න පුළුවන් අවස්ථා කීපයක් මේකේ තියෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. අපි කුහක වෙන්නේ නැහැ. හරි පස්සේ හරි ගියේ එක ගැන අපි සතුටු වෙනවා. ඔබතුමාට මේ කට්ටිය එදා වෙනස් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි මේකේ බොහෝ තැන් තියෙනවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථා. ඒවා අපි වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා අපි ධනාත්මකව මේ විවාදයට සම්බන්ධ වෙමු කියලා කියනවා ගරු ජනාධිපතිතුමනි. චමින් විජේසිරි මන්තුමාගේ ප්‍රශ්නය අහන්න මුදල් ලැබෙමුතුමාගේ. ඔව් ජනාධිපතිතුමා. මට ඕන අතීතය ගැන කතා කරන්න අපි කොහොමද එකට වැඩ කටයුතු කරන්න කියලා. මම සභාවෙන් ඉල්ලා තියෙනවා IMF සමග ආව එකඟතාවයට අනුමැතිය දෙන්න. අනුමැතිය දෙන්නේ නැත්නම් මට ගිහින් කතා කරන්න බෑ දෙවනි රවුමේ අපේ නායකරුවන් එක්ක. I can only speak with the creditors, both bilateral creditors, multilateral creditors and the private bondholders if the parliament is prepared to accept the IMF report. So I urge this house to accept the report. If you have any issues, you can talk it over with the IMF when they come back. That's all I am asking. I am not getting into a debate. This is the request that I have made. Thank you. Thank you, sir. AdaDerana YouTube නාලිකාව. YouTube AdaDerana දැන්ම subscribe කරන්න.